සමන්තා චක්කවාලේ සූ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම ඉතාම ශ්‍රද්ධා සම්පන්නව අදත් බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. දැන් ධර්මශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, අපි අතර මේ ජීවිතේ පේන මට්ටමේ ඥාතිකමක් නැහැ. එතකොට පේන මට්ටමේ අපි බලාපොරොත්තුවෙන් අපේක්ෂාවකින් මවකුසේ ඉපදුන්නේ නැහැ. ඒ වගේම අපි සැලසුම් සහගතව පැමිණුණෙත් නැහැ. එහෙනම් මේ බැලූ බැල්මට පේන මට්ටමේ අපි මේ ඥාතිත්වයන් ගොඩනගාගෙන තිබ්බට ඇත්තටම ඒක ගැඹුරින් විමසලා බලනකොට අපේක්ෂිත ඥාතිත්වයක් අපට නැහැ. අපේක්ෂා කරගෙන බලාපොරොත්තු තියාගෙන ආපු ගමනක් අපට ඇත්තේ නැහැ. අපි මෞකුසේ එකට ඉපදුනේ නැහැ. අපි මෙහිදී එකට සංයෝග වීමක් නැහැ. සිතුම් පැතුම් විවිධයි. අපේ කායික හැසිරීම් විවිධයි. වාචසික හැසිරීම් විවිධයි. එතකොට හැබැයි අපිට එක ඥාතිකමක් තියෙනවා. ඒක අපිට පේන්නේ. ඒක භාග්‍යවතුන් වහන්සේ තමයි අපිට අනුදැන වදාළේ. මොකද්ද? පටිච්ච සමුප්පාදය තුල ඥාතිත්වයක් අපිට තියෙනවා. අතීත හේතු සහ වර්තමාන ඵලවල අන්තර් සම්බන්ධයක් තියෙනවා. එතකොට මේ සම්බන්ධය සාමාන්‍යයෙන් ලෝකයට ස්මතු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමක්ගේ ධර්මයේ ඇතුලේ තමයි ඒ පටිච්ච සමුප්පන්නව අතීත හේතු ඇසුරු කරගෙන වර්තමාන ඵල හට ගන්නවා කියලා අතීතයයි වර්තමානයයි අතර පවතින පටිච්ච සමුප්පාදේ ඥාතිත්වය අපිට පැහැදිලි කොට වදාළේ බුද්ධ දේශනාව. ඒතර බුද්ධ දේශනාව තුල පැහැදිලි කරන අතීත හේතු විදියට ධර්මී පෙන්වන්නේ අවිද්‍යාව, සංස්කාර, තණ්හාව, උපාදානි, භවය. මේ ටික තමයි අතීතේ ඥාතිත්වය. අවිද්‍යාව, සංස්කාර, තණ්හාව, උපාදාන, භව. එතකොට මෙහෙම අවිද්‍යාව, සංස්කාර, තණ්හා, උපාදාන, භව කියන අතීත හේතු නැසුරු කරගෙන වර්තමානයේ ඇතිවෙච්ච දේ මොකද්ද? විඥාන, නාම රූප, සලායතන, පස්ස, වේදනා. මේ ටික තමයි වර්තමානයේ ඇතිවෙච්ච ඵල. විඥාන, නාම රූප, සලායතන, පස්ස, වේදනා. එතකොට මේ ටික ඇතුලේ අන්තර් සම්බන්ධයක් තියෙනවා, ඥාතිකමක් තියෙනවා. අතීත හේතුවලත් වර්තමාන ඵලවලත් තියෙනවා සුසංයෝගයක්, බැඳීමක්, සංයෝගයක් තියෙනවා. එතකොට දැන් එහෙම සංයෝගයක් තියෙනවා කියලා අපි දන්නේ බුදුරජාණන්ම පහළ නොවුනන. ඊට පස්සේ වර්තමාන ඵල සහ අනාගතයේ උපදින ඵල අතර සම්බන්ධයක් තියෙනවා. ඒතර වර්තමාන ඵල ටිකම හේතුන් වෙලා අනාගතයේ නැවත නැවත ඵල උපද්දවනවා. ඒතර අනාගතේ යම් ඵලයක් උපදිනවා නම් ඒක වර්තමාන හේතුවකින් ඉපදිච්ච එකක්. මොකක්ද ඒ වර්තමාන හේතුව? අවිද්‍යා සහගත, සංස්කාර සහගත,
තණ්හා සහගත, උපාදාන සහගත, භව සංස්කාර සහගත මට්ටමට විඥාණය ඇසුරු කිරීම. අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව පදනම් කරගෙන නාම රූප ටික ඇසුරු කිරීම. අවිද්‍යා සංස්කාර තණ්හා උපාදාන භව පදනම් කරගෙන ආයතන ටික ඇසුරු කළොත්, අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව ඇසුරු කරගෙන ස්පර්ශය සිද්ධ වුණොත්, අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව පදනම් කරගෙන වේදනාව අභිනන්දනය වුණොත්, එතකොට මොකද වෙන්නේ? ආයෙත් අනාගතේ විඥාණේ හට ගන්නවා. ආයෙත් අනාගතේ නාම රූප ලැබෙනවා. ආයෙත් අනාගතේ සලායතන පහළ වෙනවා. ආයෙත් අනාගතේ සලායතනන්ගේ ස්පර්ශය සිද්ධ වෙනවා. ආයෙත් අනාගතේ වේදනාව හට ගන්නවා. එතකොට මේ හට ගන්න తත්වය ඇතුලේ එයාට මේ කතාව ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න බැරි වුණොත්, ප්‍රඥාව පාවිච්චි කර කර පාවිච්චි කර කර අවබෝධ කරගන්න බැරි වුණොත්, ඊයේ වෙච්ච දේම අද සිද්ධ වෙනවා වගේ, අද සිද්ධ වෙච්ච දේම හෙට සිද්ධ වෙනවා වගේ පිරිනිවන් පානකම් මෙබඳු කතාවක් ඇතුළේ අපට එකතු වෙන්න වෙනවා. එතකොට එහෙමනම් අපිට තියෙන පැරණිම බරපතලම ඥාතිකම තමයි පටිච්ච සමුප්පාදය. අපි ඥාතීන් ඒක මෙහි අම්මා පුතා අතර, දරුවන් දෙමව්පියන් අතර ඇති වෙච්ච බැම්මට වඩා හයිය තත්වයක්. ඒ පටිච්ච සමුප්පාදේ ඥාතිත්වයේ ඇතුලේ තමයි දරුවාද මුණ ගැහිලා තියෙන්නේ, බිරිඳද මුණ ගැහිලා තියෙන්නේ, ස්වාමියාද මුණ ගැහිලා තියෙන්නේ, දරුවන්ද මුණ ගැහිලා තියෙන්නේ, මේ සියලු දේවල් මුණ ගැහිලා තියෙන්නේ පටිච්ච සමුප්පාදේ තුල පවතින ඥාතිත්වකම නිසා. අතීත හේතු නිසා වර්තමානයේ ඵල උපදවපු හේතුඵල වශයෙන් පවතින ඥාතිත්වයක් ඇසුරු කරගෙනයි අරබුදේ හටගත්තේ. ඒතර මේ අරබුදේ ඇතුලේ බුද්ධ ශාසනයක් තුල අපේ ඇතුලාන්තයේ තුල දෘෂ්ටි නිවාරණේ පිණිස අනුශාසනාවක් සිද්ධ වෙලා තියෙනවා. දෘෂ්ටි නිවාරණේ පිණිස අනුශාසනාවක් සිද්ධ වෙනවා. එතකොට මේ දෘෂ්ටි නිවාරණය පිණිස අනුශාසනාවක් නැති වුණාට පස්සේ දෘෂ්ටි සහගතකමක් තමයි ආතුල මතුවෙන්නේ. එතකොට මේ දිට්ටි සහගතකම කියලා කියන්නේ මොකද්ද? පුද්ගලයා තුළ මතුවන බරපතලම දිට්ටි සහගතකම තමයි සංසාර චක්‍රයේ යථා තත්ත්වේ නොදන්නාකම නිසා, නොදකිනාකම නිසා යම් පුද්ගලයෙක් තුළ අදහස් මතුවෙනවා නම් ඒ අදහස් ඔක්කොම දෘෂ්ටි. බලන්න දෘෂ්ටියට තිබ්බ අර්ථය මොකද්ද? සංසාර චක්‍රයේ අතීත හේතු වර්තමාන ඵල, වර්තමාන හේතු අනාගත ඵල, මෙන්න මේ විදියට පටිච්ච සමුප්පාදයේ තුලින් පවතින ඥාතිත්වය නොදන්නාකමට සංසාර චක්‍රයේ තත්වය නොදන්නාකමට නොදක්නාකමට ඒ පුද්ගලයා තුල උපදිනවා මොනවද? අභ්‍යන්තරික ස්කන්ධ. ඒ ස්කන්ධ පදනම් කරගෙන පුද්ගලයා මුලාවිච්චකමක් ඇතුලේ නම් සියලු සංසිද්ධීන් විවෘත වෙලා තියෙන්නේ. ඒ බඳු ඒ සංසිද්ධි සහ අංසිද්ධිය තුල පවතින යාගේ චින්තනයට අපි කියනවා දෘෂ්ටි කියලා. එතකොට මේ දෘෂ්ටිය කඩන්න තියෙන්නේ කොතනද? පින්වත්නි, මෙබඳු දෘෂ්ටියක් අපට කොහොමද කඩන්න පුළුවන්? මෙබඳු දෘෂ්ටියක් අපට කඩන්න පුළුවන් වෙන්නේ පින්වත්නි, පටිච්ච සමුප්පාදයේ ඔස්සේ ගොඩනගා ගන්න ඥානය තුලින්මයි. පටිච්ච සමුප්පාදයේ ඔස්සේ ගොඩනගා ගන්න ඥානය තුලින්මයි. ඒ පටිච්ච සමුප්පාදයේ තුල භාගතුන් හන්සේ වදාළ විවිධාකාර ණය ක්‍රමවේද තියෙනවා. විවිධාකාර ණය ක්‍රමවේද තියෙනවා. ඒ විවිධාකාර ණය ක්‍රමවේද ඇතුලේ අපි හොඳට විමසන්න පටන් ගන්න ඕන. එක රටාවකට විමසනකොට හැම වෙලාවකම පුද්ගලයාට මේ පටිච්ච සමුප්පාදයේ තුල පවතින බරපතල ඥාතිත්වයක් වැටහෙන්න ගන්නවා.
ඒ ඥාතිත්තේ වැටහෙන් නැති තැනක පුද්ගලයා තුළ මතුවෙන ව්‍යාකූලකමක්. ව්‍යාකූලකමක්. එතුට ඒ ව්‍යාකූලකම ඇතුළේ පින්වත් ජීවිතය ඇතුළේ විතරක් නෙමෙයි. මරණයට පත්වනාට පස්සෙත් ඒ ව්‍යාකූලකම ඇතුළේම යා හිරවෙනවා. ඒ ව්‍යාකූලකම ඇතුළේම යා හිරවෙනවා. ඉතින් ඒ ව්‍යාකූලකම ඇතුළේ හිරවුණාට පස්සේ මැරුණට පස්සෙත් සත්ව පුද්ගල භාවයකින් කල්පනා කර කර කල්පනා කර කර අන්ධ භක්තියකින් යා වැඩ කරන්නේ. අන්ධ භක්තියකින් වැඩ කරන්නේ. ඒ කියන්නේ දැන් කෙනෙක් මැරුණට පස්සේ ඒ මැරුණු පුද්ගලයා වෙනුවෙන් පවා එයා තුළ පවතින සත්ව පුද්ගල භාවයකින් ගොඩනැගෙන සවිඥානික අවිද්‍යා සහගත දෘෂ්ටිගත වීමක් ඇතුළේ මුලා වෙලා තියෙනවා. දැන් මට මේ අපි හිතවත් මහත්තයෙක් කිව්වා පහුගිය දවසක. ඉතින් මේ මහත්තයෙක් කිව්වා මේ බොරැල්ල කනත්තේ වෙන වෙනම එක එක්කනාට වෙන් වෙච්ච පුංචි පුංචි ඔප්පු තියෙනවා කියලා. ඒ මැරුණු කෙනා වෙනුවෙන් ඒක නඩත්තු කරගෙන යනවා කිව්ව කාලයක්. ඒතර කාලාන්තරයක ඒක නඩත්තු කරන්න වෙලා කියලා කිව්වා. බලන්න අපි කොච්චර දුර්වල තැනකද ඉන්නේ. ඒකට යම්කිසි වේතනයක් ගෙවලා එතකොට ඒ වේතනේ ඔස්සේ ඒ අයට ඒකට අදාළ ලියවිල්ලක් තියෙනවා. ඒ ලියවිල්ල ඇතුලේ අර තමන්ගේ ඥාතිවරයා වෙනුවෙන් ඉදිකරපු ස්මාරකයට මේ පුද සත්කාර දක්වමින් ගරු බුහුමන් කරමින් ඒ ඥාතිවරයා වෙනුවෙන් වෙන් කරගත්ත භූමියක කොටසක උරුමකාරයෙක් ඉන්න බව. එතකොට එතන කී දෙනෙක් මේ පේන මට්ටමේම වළේ දාලා ඇද්ද? කනත්ත කියන්නේ මිනිසු ගිහින් මිනිහ වල දාන තැන. එතන අපි පේන මට්ටමේ අනාදිමත් කාලයක් තිස්සේ එතන වල දාපු මිනිසුන්ගේ හිස් කබල් නම් වේපුල්ල පර්වතයටත් වඩා වැඩි තමයි. නමුත් ඒක සස ඒක ජීවිතේ බොහොම දීර්ඝ කාලීනවනේ. මේ මිනිස්සු වල දාන්නට පුළුවන් වල දාන්නට සුදුසු නොවල දාපු තැනක් මේ මහ පොළොවේ හොයාගන්න බෑ කියලානේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ අපිට. එතකොට දැන් එහෙම තැනක් අපිට බුදුරජාණන් වහන්සේගේ පළල් දේශන අවබෝධය තුළින් අපිට වැටේ. නමුත් මේ පේන මට්ටමේම දැන් කනත්තකට අපි දන්න මට්ටමේ මිනිස්සු දහස් ගාණක් ගිහින් දානවා. දැන් මේ කොළඹ පැත්තේ තියෙන ප්‍රසිද්ධ කනත්තට විශාල පිරිසක් ගිහින්. එතකොට එතන කී දෙනෙක් ඊට ඉස්සෙල්ලා අපිට මේ පේන මට්ටමේම මිහිදන් කරලා ඇද්ද? නමුත් එයා බලන්න මේ සංඥා විපල්ලාස වලට අහුවෙලා දෘෂ්ටි ජාලයක පැටලිලා අතීත පටිච්ච සමුප්පාදයේ ඥාතිත්වයේ දන්නේ නැතිකමට මෙහි ඥාතිත්වයේ ඇතුලේ මැරුණත් අර දෘෂ්ටියේම පැටලි ඔප්පු නඩත්තු කරන විදිය බලන්න සොහොන්කොත වෙනුවෙන් කොච්චර දුර්වලයිද? සොහොන්කොත වෙනුවෙන් ඔප්පුවක් නඩත්තු කරනවා ඒකට අයබදු ගෙවලා. එතකොට කමක් නැහැ එයා විතරනම් අඩුම අපිට පේන මට්ටමේවත් මිහිදන් කරලා තියෙන්නේ. පින්වත්නි ඔය මිනිවලක් කාරණේකට කොච්චර මිනිසුන්ගේ හිස්කබල් අහුවෙනවද? එහෙනම් අපිට ගොඩාක් පරණේව නෙමෙයි පේන මට්ටමේම කී දෙනෙක් නම් උතන වල දාලා ඇද්ද? එතකොට ඒ බඳු තැනකට අයබදු ගෙවලා ඔපුවක් නඩත්තු කරන තැනකට මලක් පුද්ගලාර්ථයකින් බාහිර ලෝකයට වටිනාකම දීලා නඩත්තු කරන චින්තනය පින්වත්නි දෘෂ්ටි ජාලයක පැටලිච්ච එකක් නෙමෙයිද? විශාල දෘෂ්ටි ජාලයක පැටලිච්ච එකක්. ඒ බඳු චින්තනයක් තියෙන්නේ. මැරුණත් දෘෂ්ටියකින් සත්ව පුද්ගල ස්වභාවයකින් බාහිර ලෝකයට ආරෝපණය කරලා නඩත්තුවකට යන්නයි ලෑස්ති පිට ඉන්නේ. නඩත්තුවකට යන්න තමයි ලෑස්ති පිට ඉන්නේ. එතකොට ඒ නඩත්තුවකට යන්න ලෑස්ති වෙලා ඉන්න සමාජයකට ධර්මයක් නැති වුණ කොච්චර අනාතයිද? දැන් ධර්මයක් තිබ්බොත් දැන් ඒ කියන්නේ ඒ කාලේ නම් ධර්මයක් නැති වුණත් ඒගොල්ලන්ට මැරෙනේ ගැන මරණ සංඥාවක් තිබ්බා. මරණ ධර්මයක් නැති වුණත් මරණ සංඥාවක් තිබුණා. එතන මරණ සංඥාව විතරක් තිබිලා බෑ. ජරා මරණ දුකින් මිදීමේ ක්‍රියාමාර්ගයි තියෙන්න ඕනේ. යා සසර ඥාතිත්වයේ පටිච්ච සමුපාදව ඇති වෙලා තියෙන රටාව ලිහලා දාන්න පුළුවන් මට්ටමේට සම්මාදිට්ඨික වීමමයි අර්ථ සහිත වෙන්නේ. එබඳු සම්මාදිට්ඨියකට තමන්ව ඔසවා තැබීමමයි පින්වත්නි ජයග්‍රහණි. දැන් ඒ කාලේක බමුණෙක් හිටියා. එයා මොකද කළේ? එයා තමන් අනාගතයේ මිය ගියාට පස්සේ මාන්නක්කාරකමක් තමයි ඒක ඇතුලේ තිබුණේ. එයා තමන්ගේ පිරිසට කිව්වා මම මැරුණාම උඹලා කවුරුත් වලේ දාපු නැති තැනක මාව වලේ දාන්න ඕන කියලා. උඹලා කවුරුවත් වලේ දාපු නැති තැනක මාව ගිහින් වලේ දාන්න ඕන කියලා.
එතකොට එයාගේ වැඩ කරන අය බැලුවා අපි ස්වාමි පුත්‍රයා වලදාන්ට කොහොමද කවුරුවත් වලේ දාපු නැති තැනක් හොයාගන්නේ කියලා බලනකොට එතකොට අර ගස් දෙකක අතර බෙනයක් අතරින් තිබුණා. එතන සාමාන්‍ය බොම් පැරණි ගස් ඒවා අතර නම් මිනිහෙක් වලේ දාලා නැතුව ඇති කියලා ඉතල මෙයාලකුවා මෙන්න අපේ හාම් පුතාට හොඳ වලේ දාන්න හොයාව මිහිදන් කරන්න තැනක් හම්බුණා කිව්වා. දැන් ඒක තවත් ටිකක් ප්‍රශස්තයි කියලාත් හිතන්න පුළුවන්. ඇයි මේ පේන මට්ටමේ ඇස් මානීම වලේ දාලා අනේ අපේ කෙනා වෙනුවෙන් පොඩි ඔප්පු තිරප්පු ටිකක් අපිට හදලා දෙන්න අපි අයබදු ගෙවල අපි නඩත්තු කරගෙන යන්නම් ඒක කියන මට්ටම නම් තියෙන්නේ. පේන මට්ටමේම ඒ එතන වලේ දාපු මිනිසුන්ගේ සමහරට එයාගේ ආදාහන කටයුතු වෙනුවෙන් මිහිදන් කිරීම වෙනුවෙන් ඒ පස හාරනකොටම ඇටසැකිලි අහුවේවා අහුවේවි මතුවෙද්දී ස්ථිරයිනේ ඊට අවුරුදු කීපයකට කලින් මෙතන වලේ දාලා තියෙන බවටම ඒත් පුද්ගලාර්ථයකින් ආරෝපණය කරලා පස් ටිකක් වෙනුවෙන් භූමියක් වෙන් කරගෙන මේ කුණුකයක් වෙනුවෙන් භූමියක් වෙන් කරගෙන මේ යම්කිසි ආකාරයක විතර්ක විචාර ටිකක් නඩත්තු කරන දුර්වල ශ්‍රාවකත්වෙ කොච්චර පහළ තැනක්ද කියලා බලන්න. එතකොට දැන් ඒගොල්ලෝ මොකද කළේ මැරුණාට පස්සේ දැන් එහෙම ඒගොල්ලෝ ඒ මිනිස්සයා මළාට පස්සේ වලේ දාන්න තැනක් කෙව්වා කියන එක ඇතුලේ පොඩි දියුණු චින්තනයකුත් තියෙනවා. ඒක දුර්වලයිම කියලා අපි අයින් කරන්නට නරකයි. මොකද්ද? එයාගේ ඔළුවේ වැඩ අදහසක් වැඩ කරලා තියෙනවා මම ළඟදී මැරෙනවා මම ළඟදී මැරෙනවා කියලා. එතන මම ළඟදී මැරෙනවා කියන නිසා නෑ කවුරුවත් මාන්නක්කාරකම තමයි ඇතුලේ තිබ්බේ මං වගේ කෙනෙක් කවුරුවත් වලේ දාපු නැති තැනක වලේ දාන්න ඕන කියලා. මං වගේ කෙනෙක් වලේ දානවා නම් කවුරුත් වලේ දාපු නැති තැනක වලේ දාන්න ඕන කියන එක ඇතුලේ මාන්නක්කාරකම තිබුණාට යටින් මරණ සංඥාව ගැන යාට අදහසක් තිබිලා තියෙනවා. මම මැරෙන කෙනෙක් කියන එක. එතකොට දැන් මම මැරෙන කෙනෙක් කියලා අදහස තිබ්බට පටිච්ච සමුප්පාදය පදනම් වෙච්ච ධර්මයක් නැති වුණාට පස්සේ ඒ දෘෂ්ටි නිවාරණය පිණිස ජරා මරණ දුක නිවාරණය කිරීම පිණිස ඒ පුද්ගලයාට ක්‍රියාමාර්ග නැහැ. ජරා මරණ දුකෙන් නිදහස් වීම පිණිස යාට ක්‍රියාමාර්ග මුණ ගැහෙන්නේ නැහැ. දැන් ගොඩාක් අය මැරෙන කෙනෙක් කියලා හිතුවට මම කොහොමද මේ ජරා මරණ දුකෙන් නිදහස් වෙන්නේ කියන අර්ථය තිබුණේ. එතකොට දැන් බුද්ධ ශාසනයක් ඇතුලේ මම මැරෙන කෙනෙක් කියන අදහස විතරක් නෙමෙයි අපි දකින්න ඕන. මම මැරෙන කෙනෙක් කියන අදහස දැකලා ධර්මයක් නැති වුණොත් එහෙම යා මොකද කරන්නේ? මැරුණට පස්සේ පාංශකූලයේ තමයි සැලසුම් කරන්නේ. ධර්මයක් නැති කෙනෙක් ඒ කියන්නේ මම මැරෙන් අර ඇතුලේ ඒ කියන්නේ දැන් තියෙන අවාසනාව තමයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ බඳු විශ්මිත ධර්මයකුත් හම්බෙලා ඒ ශ්‍රාවකයා තුළ ඒ බඳු අසරණ තැනකට අපි යන්න හොඳ නැහැ. දැන් ඒ කාලේ අර බමුණට තිබ්බේ මරණ සංඥාවක්. හැබැයි අර ජරා මරණ දුකෙන් පීඩිත සත්වයාගේ සසර චක්‍රය සහ ඉපදෙමින් මැරෙමින් යන ගමනේදී මමත්වයේ ඇතුලේ ගොඩනැගෙන අභ්‍යන්තරික අර්බුදය අඳුනගත්තේ නැහැ. මොකද එයාට ජරා මරණ දුක සදාතනිකව නිමා කිරීමේ රටාවට අදාළ මූලික ධර්මයක් එයාට මුණ ගැහුනේ නෑ පින්වත්නි. එහෙම ධර්මයක් එයාට මුණ ගැහුන්නේ නෑ. හැබැයි දැන් අද මේ කාලෙත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මම මැරෙනවා නේද කියලා. නමුත් ඒක හොඳ හැකියාවක්. ඒ කියන්නේ මම මැරෙන කෙනෙක් කියන එක ඇතුලේ පවතින එක හොඳ ඒක හොඳයි. ඒක හැකියාවක්. හැබැයි ඒක ප්‍රශස්ත හැකියාවක් විදිහට බුද්ධ ශාසනේ පෙන්නන්නේ නෑ. ප්‍රසස්තම හැකියාව තමයි මේ ජරා මරණ දුකෙන් මිදීම පිණිස මං කවරක් කළ යුතුද? මේ ජරා මරණ දුකට අතීත හේතු කොහොමද බලපාන්නේ? මරණයේ විදියට වර්තමාන ඵලය හට ගැනීමට අතීත හේතු කොහොමද බලපාන්නේ? මේ මරණය පිළිබඳව මා තුළ පවතින මේ දෘෂ්ටි ජාලයක පැටලීම ඇතුළේ කොහොමද අනාගත සසර හැදෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අතීත හේතුත් වර්තමාන ඵලත් වර්තමාන ඵලයෙන්ම පාවිච්චි කර කර පාවිච්චි කර කර හේතු හදාගෙන ආයෙත් අනාගතයේ ඵලයේ උපදින රටාව බුදුරජාණන් වහන්සේ විසින් පටිච්ච සමුප්පාදයේ තුල අපට ඉතා මැනවින් දේශනා කොට වදාලා. ඉතා මැනවින් පැහැදිලි ලෙස පිරිසිදු ලෙස අපට දේශනා කොට වදාලා. එතකොට මේ දේශනා කොට වදාළ රටාව ඇතුලේ යම් ශ්‍රාවකෙක් විමසුවොත් දේශනා කරපු රටාව ඇතුලේ යම් ශ්‍රාවකෙක් විමසුවොත් ඒ විමසා බලන ශ්‍රාවකයා තුළ යම් කෙනෙක් ඒ විදිහට විමසන්න පටන් ගත්තොත්
ඒ විමසා බලන ශ්‍රාවකයා තුළ එයා මේ මම මැරෙන කෙනෙක් කියන තැනින් නවතින්නේ නැහැ. එයා ජරා මරණ දුකෙන් මිදීම පිණිස මේ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් පිණිස වැඩ කරන්න ගන්නවා. දැන් මම මැරෙන කෙනෙක් කියලා හිතන එක බුද්ධ ශාසනය තුළ දක්ෂකමක් නෙමෙයි. බුද්ධ ශාසනයේ දක්ෂකම මොකද්ද? ජරා මරණ වලින් මිදීම පිණිස චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් වර්ධනය කිරීම පිණිස චිත්ත විමුක්තියත් පඤ්ඤා විමුක්තියත් පිණිස ක්‍රියාමාර්ගවලට එකතු වෙන එක. දැන් සමහරට කෙනෙක් හිතන්න පුළුවන් මම මැරෙන කෙනෙක් කියන අදහස ඇතුලේ යම් කෙනෙක් වැඩ කළාට පස්සේ ඒක මහ විශාල දෙයක් කියලා. ධර්මයක් නැති මිනිහෙකුට මම මැරෙන කෙනෙක් කියලා හිතුනොත් එයා සැලසුම් කරන්නේ පාංශකූලය. එයා සැලසුම් කරන්නේ මැරුණාට පස්සේ මං උදෙසා කවරක් කළ යුතුද කියලා. මම මැරුණාට පස්සේ මං උදෙසා කවරක් කළ යුතුද කියලා සටහනක් ලියලා ඒක මේ gedara තැනක තියලා මම මැරුණොත් මේක මේ ලියුම බලන්න මේ ලියුමේ හැටියට මගේ මරණය පිළිබඳ පිළිපදින්න කියලා කියන එක බුද්ධ ශාසනය ඇතුලේ දක්ෂකමක් නෙමෙයි. නමුත් ධර්මයක් නැති සමාජයේ ඒක බොහොම ඔසවා තබන්න පුළුවන් බලන්න යා මරණයත් සැලසුම් කරලා කියලා. බුද්ධ ශාසනය කියන්නේ මරණය සැලසුම් කරන එක නෙමෙයි. බුද්ධ ශාසනය කියන්නේ ජරා මරණ දුකෙන් මිදීම පිණිස සැලසුම් කරන එකයි. මම මැරුණම මේ දේ කරන්න, මම මැරුණම මගේ ශරීර අවයව මෙන්න මේ විදිහේ කරන්න කියන එක ඒක අදක්ෂකමක් නෙමෙයි. නමුත් දක්ෂමකම කියලා ධර්මයේ පෙන්වන්නේ ජරා මරණ දුකෙන් මිදීම පිණිස චිත්ත විමුක්තියත් පඤ්ඤා විමුක්තියත් පිණිස එයා ක්‍රියාමාර්ග මොනවද කියලා ගවේෂණය කරන එක. මම මැරෙන කෙනෙක් කියලා හිතලා ඒ හිතන එකත් හැකියාවක් තමයි. ඒක අන්‍යාගමිකයිට පවා තිබිලා. ඒකනේ අර බමුණා මම මැරුණාම කවුරුත් මාව වලේ දාපු නැති තැනකයි මාව වලේ දාන්න ඕන මගේ අවසන් කටයුතු කරන්න ඕන කියලා හිතුවේ. එහෙමයි යා හිතුවේ. ඒතකොට ඒ හිතන එක ප්‍රසස්ත දෙයක් විදිහට මේ බෞද්ධ සමාජය හිතන්න ඕනේ. කවුරු හරි කෙනෙක් මම මැරුණාට පස්සේ මම මේ විදිහට කරන්න ඕන, මම මැරුණාට පස්සේ මෙන්න මේ සින්දු තමයි දාන්න ඕන, මම මැරුණාට පස්සේ මෙන්න මේ විදිය මට්ටමේ තමයි පෙට්ටිවල ආදාහන කටයුතු මේව කරන්න ඕන, මම මැරුණාට පස්සේ මෙන්න මේ ප්‍රමාණය සවනසල ගෙන්නන්න ඕන, මම මැරුණාට පස්සේ මේ විදියට ඔගොල්ලෝ අඬන්න එපා කවුරුවත් කියලා. අඬන්න එපා කියලා කියන්න පුළුවන් අභිමානී ඉන්නේ යටත් පිරිස සෝතාපන්නවත් තුන කෙනෙකුට විතරයි. ඇයි සෝතාපන්නවත් වෙච්ච මිනිස්සුෙකුට විතරයි මම සතර අපායන් මිදුණු කෙනෙක් කියන අභිමානී තියෙන්නේ? මේ කෙලෙස් සහිත ලෝකයේත් එක්ක හැපි හැපි ඉන්න මිනිස්සෙකුට මොන පිළිසරණක්ද? ඒ කියන්නේ යා මම මැරුණම උඹලා අඬන්න එපා කියලා දරුවන්ටයි මේ ගමේ ඉන්න අයටයි රටේ ඉන්න අයටයි යා සටහනක් ලියලා තිබ්බා කියන එක දක්ෂකමක් නෙමෙයි. ඒක බොළඳකමක් ධර්මයේ ඇතුලේ. බුද්ධ ශාසනයේ දක්ෂකම මොකද්ද? බුද්ධ ශාසනයේ දක්ෂකම තමයි අවබෝධයේ පිණිස පටිච්ච සමුප්පාදයේ තුල පවතින සසර ඥාතිත්වයේ දකින්න එක. ඒ පටිච්ච සමුප්පාදේ ඥාතිත්වයේ දැකපු ශ්‍රාවකයා තුළින් ඒ ඥාතිත්වයෙන් මිදීම පිණිස ඒ කියන්නේ මේ පටිච්ච සමුප්පාදේ තුළ අතීත හේතු නිසා වර්තමාන ඵල උපදිනවා, වර්තමාන ඵලම හේතු විදියට ඇසුරු කරන්න ගිහින් අනාගත ඵල උපදිනවා කියන එක ඇතුලේ මේ ජරා මරණ දුකින් සංසාරික පීඩිත මම කවද්ද ජරා මරණ වලින් මිදෙන්නේ කියලා චිත්ත විමුක්තියත් පඤ්ඤා විමුක්තියත් පිණිස ක්‍රියාමාර්ග වලින් එක්තරා නැගී හිටීමක් හදාගත්ත සෝතාපන්න ශ්‍රාවකයෙකුට කියන්න පුළුවන් උඹලා අඬන්න එපා කියලා. ඕගොල්ලෝ මේ එළිය ලෝකෙ මිනිසුන්ගේ කඳුළු පියදාන්න යන්න එපා. අනේ මගේ දරුවා අඬයි, බිරිඳ අඬයි, ස්වාමියා අඬයි, අනේ ඔයාලා අඬන්න එපා කියලා ලෝකෙට කියන්න එපා. සසර අනාත නොවීම පිණිස තමන්ගේ වැඩපිළිවෙල හදාගන්න. මම මැරෙන කෙනෙක් කියලා මේ ඕගොල්ලෝ මැරුණට පස්සේ පාංශකූලයේ සැලසුම් කරලා මැරුණට පස්සේ කරන දේවල් වෙනුවෙන් මුදල් හදාල් තියලා බැංකු පොතක සල්ලි ටිකක් දාලා තියලා මැරෙන එක බුද්ධ ශාසනයේ දක්ෂකමක් නෙමෙයි. ඒක අන්‍යාගමික අයට පවා තියෙන්න පුළුවන් දෙයක්. දක්ෂකම මොකද්ද? ජරා මරණ දුකෙන් සදාතනික මිදීම පිණිස චිත්ත විමුක්තියත් පඤ්ඤා විමුක්තියත් පිණිස ක්‍රියාමාර්ගවලට එකතු වෙන එක. ක්‍රියාමාර්ගවලට ඒකතු වෙන. ඒ ක්‍රියාමාර්ගවලට එකතු වෙන ශ්‍රාවකයා තුළ කෙබඳු ස්වභාවයක්ද පින්වත්නි මතුවෙන්න ඕන? ජරා මරණ වලින් මිදීම පිණිස ක්‍රියාමාර්ගවලට එකතු වෙන දක්ෂ ශ්‍රාවකෙක් නම් විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන කාරණා වර්තමාන ඵල පහක්
ඒ පලපහ නිසාම ඒ පලපහ ඇතුළේ මේ දෘෂ්ටි නිවාරණයකට එකතුවෙන්ට බැරිවෙච්ච අපිට. දෘෂ්ටි නිවාරණයකට එකතුවෙන්ට බැරිවෙච්ච අපිට විඤ්ඥාන නාමරූප සලායතන පස්ස වේදනා කියන අංගටික අවිද්‍යාවෙන් තෙත්වෙනවා. අවිද්‍යාවෙන් තෙත්වුණට පස විඤ්ඥාන නාමරූප සලායතන පස්ස වේදනා ඇසුරු කරගෙන සංස්කාර රැස්සෙනවා. එයා විඤ්ඥානයේ නාමරූප සලායතන පස්ස වේදනා ඇසුරු කරනි තණ්හාවෙන්ම තෙත්කර කර තණ්හාවෙන්ම තෙත්කර කර උපාදානීන් බැඳිලා භවය තුළේ පුද්ගලයා තුළ විඤ්ඥාන නාමරූප සලායතන පස්ස වේදනා ඇසුරු කරගෙන භව සංස්කාරම රැස්වෙනවා. හේතුව දෘෂ්ටි නිවාරණයකට එකතු වෙලා නෑ. එන අපි දක්ෂ වෙන්න ඕන මොකද්ද? වර්තමාන ඵලයක් විදියට විඥානයේද නාමරූපද සලායතන ස්පර්ශයේද වේදනාවද දැකලා අවිද්‍යා සංස්කාර තණ්හා උපාදාන භව කියන අංග පහින් සම්මිශ්‍රණය වීමට ඉඩ නොදී අතීත හේතුවත් ඵලයත් අඳුනගෙන අනාගතේ ඵල නූපදීම පිණිස වර්තමාන හේතු ටික වර්තමාන උපන් ඵල ටික ඇසුරු කරන්න අපි දක්ෂ වෙන්න ඕන. මොකද වර්තමාන ඵලයේම නැවත හේතුවක් විදියට දෘෂ්ටි ජාලයක පැටලිලා ඒ පැටලීම ඇතුලේ වර්තමාන විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන අංග ටිකම තමයි අනාගතේ අවිද්‍යා සංස්කාර තණ්හා උපාදාන භව වලින් තෙත් වෙවි අනාගත ජාති මරණ සමුදේ වීම පිණිස ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ ක්‍රියාත්මක වීමට අවකාශය නොදීම පිණිස තමයි දෘෂ්ටි නිවාරණය කළ යුතු වන්නේ. මෙතන තමයි දෘෂ්ටි නිවාරණය කළ යුතු වන්නේ. එතර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන අංග ටික පදනම් කරගෙන අවිද්‍යාවෙන් සංස්කාර වලින් තණ්හාවෙන් උපාදානෙන් භවයෙන් ආරෝපණය වෙන්න නොදී සුසංයෝගයක් හැදෙන්න නොදී ඒකරාශි වෙන්න නොදී හේතු හැටියටත් ඵල හැටියටත් දකින මට්ටමට තමන්ගේ ප්‍රඥාව ස්මතු කරගන්න දක්ෂ වෙන්න ඕන. ප්‍රඥාව ස්මතු කරගන්න දක්ෂ වෙන්න ඕන. එහෙමනම් ඔබ අතහැර දැමිය යුත්තේ විඥානෙ නෙමෙයි, නාම රූප නෙමෙයි, සලායතන නෙමෙයි, ස්පර්ශේ නෙමෙයි, වේදනාව නෙමෙයි. ඔබ හැප්පෙන්න ඕන විඥානෙ එක්ක, නාම රූප එක්ක, සලායතන එක්ක, ස්පර්ශේ එක්ක නෙමෙයි, වේදනාව එක්ක නෙමෙයි. ඔබ අභියෝග කරන්න ඕන අවිද්‍යාවටයි, සංස්කාරවලටයි, තණ්හාවටයි, උපාදානෙටයි, භවයටයි. අවිද්‍යාවට අභියෝග කරන ශ්‍රාවකෙක් වුණොත්, සංස්කාරවලට අභියෝග කරන ශ්‍රාවකයෙක් වුණොත්, තණ්හාවට අභියෝග කරන ශ්‍රාවකයෙක් වුණොත්, උපාදානයට අභියෝග කරන ශ්‍රාවකයෙක් වුණොත්, භවයට අභියෝග කරන ශ්‍රාවකයෙක් වුණොත්, එයා අතහැර දාන්නේ අවිද්‍යාවයි, අතහැර දාන්නේ සංස්කාරයි, අතහැර දාන්නේ තණ්හාවයි, අතහැර දාන්නේ උපාදානයයි, අතහැර දාන්නේ භවයයි. අදාත හරින්නේ මොනවද? අදාත හරින්නේ බත්මාළු පිණි විතරයි. ලංකාවෙන් සුදාන් දිනක විතරනේ කරන්නේ බත්මාළු පිණි විතරයි. එතකොට මේ බත්මාළු පිණි විතරක් අතහැර හැර ඉන්න ජීවිතයේ ඇතුලේ අවිද්‍යා සංස්කාර තණ්හා උපාදාන භව කියන ඒවා අතහරින්ට කියනකොට ඒ කියන කෙනත් එක ගැටෙනවා, කියන කෙනත් එක පැටලෙනවා. එතකොට දැන් මේ විදියට අපි යථාර්ථවාදීව දෘෂ්ටි නිවාරණය පිණිස වැඩපිළිවෙලක් නැති වුණොත් එහෙම පැවිද්දෙක්ුණත් පින්වත්නි ආයෙ දෘෂ්ටි ජාලයක පැටලෙනවා. පැවිදි වෙච්ච අයින් කොච්චර ඉන්නවද හොඳට බලන්න පින්වත්නි, පැවිදි වෙච්ච අය කොච්චර ඉන්නවද දෘෂ්ටිවලට අහුවෙච්ච? මොනතරම් ඉන්නවද එහෙම දෘෂ්ටිවලට අහුවෙච්ච? එතකොට එහෙම ඒ කියන්නේ මේ සංඝයාට පොදුවේ ගරහාවක් නෙමෙයි. හේතුව අතීත හේතුත් වර්තමාන ඵලත්, වර්තමාන ඵලම ආයේ හේතු විදියට ක්‍රියාත්මක වෙලා අනාගත ඵලත් උපදිනවා කියලා දෘෂ්ටි නිවාරණය ඇසුරු කරගෙන ඒ ශ්‍රාවකයා තුළ මේ සංසාර චක්‍රයේ යථාපරිදි தත්ත්වේ නොදැනීම නිසා ඒ හැඟීම් වලට අර්ථයක් දීලා වාසය කරනකොට ඒ පැවිද්දෙක්ුණත් සෞභාග්‍ය විදියට සලකන්න පුළුවන් මෙහි තියෙන ලාමක දේවල්. සෞභාග්‍ය විදිහට සලකන්න පුළුවන් මෙහි තියෙන ලාමක දෙයක්. සෞභාග්‍ය ගෙනේවි කියලා කවුරු හිතන්න? දැන් සමහර පැවිද්දු නැද්ද? මං දන්නේ අය ඉන්නවා, පැවිදි වෙච්ච අය ඉන්නවා, මේ සෞභාග්‍ය ගේන මැණික් තියෙනවා කියලා හිතන. එතනම යා කඩාවැටලා ඉවරයි. සෞභාග්‍ය ගේන මැණික් තියෙනවා කියලා හිතන පැවිදි වෙච්ච අය මං දන්නා ඉන්නවා. හක්ගෙඩියකට සෞභාග්‍ය ගේන්න පුළුවන් කියලා හිතන පැවිදි අය ඉන්නවා.
බුද්ධ ශාසනයේ මෙච්චර ශස්ත්‍රීකෝ පින පළදෙද්දී භාගතුන් වහන්සේගේ ශ්‍රී නාමයට මේ තරම් මිනිසු දන්පැන් පුදද්දී මේ සිවුර දරාගත්ත ගමන්ම භාග්‍යවතුන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයට ඒ භික්ෂුවට දානි ටික ලැබෙනකොට ඒ සම්මාදිට්ඨිය කඩා වැටිලා නෑ නෑ මට සෞභාග්‍ය ගිනාවේ මෙන්න මේ වගේ හගෙඩියක් කියලා හිතාගෙන ඒකට පහන්පත්තු කරන පැවිදියයි ඉන්නවා ලංකාවේ. එතනට වැටිලා ඉවරයි. ඉතින් එහෙනම් කවර කතාවද? එතකොට මේ අතීත හේතු යාට පේන්නේත් නෑ. අවිජ්ජා සංකාර තණ්හා උපාදාන භව කියන අතීත හේතු නිසා වර්තමාන ඵල ඉපදුවා කියලා හේතුඵලවල ඥාතිත්වයට පේන්නේ නැහැ. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ ඵල ටිකයි අතීත හේතු අතර අන්තර් සම්බන්ධයක් තියෙන මහා බරපතල ශක්තිමත් ඥාතිත්වයක් තියෙනවා කියලා මේ ඥාතිත්වයේ තියෙන තාක්කල් අනාගත ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් වලින් ගැලවෙන්න බෑ නේද? මේක නැවත නැවත සමුදේ වෙනව නේද කියලා දකින හයිය නැහැ. ඇයි දෘෂ්ටි නිවාරණේ පිණිස ඒ පුද්ගලයා තුල හැකියාව නැහැ. එහෙනම් එයා අතහරින්න ඕන බත්මාළු පිණි විතරක් නෙමෙයි පින්වත්නි, අවිජ්ජා සංස්කාර තණ්හා උපාදාන භව වලින් තමයි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ඒවා තෙත් වෙන්නේ. එයා අතහරින්න ඕන බුද්ධ ශාසනයේ දාණය කියන්නේ අවිද්‍යාව අතහරින එකමයි පින්වත්නි, තණ්හාව අතහරින එකමයි, සංස්කාර රැස් නොවීම පිණිසම සංස්කාර අතහැරලා දාන එකමයි, තණ්හාව අතහැරලා දාන එකමයි, උපාදානය අතහැරලා දාන එකමයි, භව නිරෝධය එකතු වෙන එකමයි පින්වත්නි බුද්ධ ශාසනය අතහරිනවා කියන්නේ. දානේ දානේ කියනකොට බත්මාළු පිණි ටික විතරක් ඔළුවට ගන්න එපා. දානේ 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 මූලික පියවරක් විදියට ඕගොල්ලෝ කියන එළියේ දන්පැන් පුදන එක ගැන කල්පනා කළාට කමක් නැහැ. එහෙම කල්පනා කළාට කමක් නැහැ. ඒ ටික ඒක ඇතුලේ ස්කන්ධ ටික දකින්න. සංගයා උදෙසා දානේ ලෑස්ති කරාම ඒ දානේ ඇතුලේ තමා තුළ ක්‍රියාත්මකන ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන තමන්ගේ සංඥා ටිකම දකින්න. තමා තුළ හටගත්ත ශ්‍රද්ධාද්වාදී සංස්කාර ටිකම දකින්න. ගෙදර උයපු බත්මුට්ටියේ තියෙන බත්වලට නැති ශ්‍රද්ධාවක් ඒ බත් එකෙන්ම මුලින්ම අරගත්ත ඒකම භාජනයකට ඇරලා සාංගික කරන්න මේසේ තියපු බත් ටිකට ඇති වෙන ගෞරවයත් බත්මුට්ටියට ඇති නොවන ගෞරවයත් ඇතුලේ පින්වත්නි තමන්ගේ සිත තුළ මේ බත් ටික දිහා බලනකොට තමාන්ට එකක් දානීය විදියට පේනවා, එකක් දංකුඩ විදියට පේනවා. මේසෙට ඇරලා තියෙන සුදු රෙද්දකින් වහලා තියෙන ටික දානී කියලා සාදුකාර දෙන්න පුළුවන් මට්ටම පේනවා. ඒ බත්තිකම ඉදිච්ච මුට්ටියේ තියෙන අවශේෂ භාගය සාමාන්‍යයෙන් කිසිම ගෞරවයක් නැති විදියට පැත්තකට කරන්න පුළුවන් මට්ටම පේනවා. එකම හැලිය ඉදිච්ච බත් වෙනුවෙන් එකක් දානී විදියටත් අනිත් එක නිකම්ම දානී නොවන කොටස විදියටත් තමා තුළ හටගත්ත සංඥා ටිකක් මිසක් පරමාර්ථ වශයෙන් නම් බත්වලවත් දානීවත් වෙනසක් නැති බවම දානී ඇතුලේ දකින්න පුළුවන් වෙච්ච තැනක තමයි සංඥා විපල්ලාසයේ දුරවල යන්නේ. මේ ඔක්කොම සංඥා ටිකක් නේද කියලා. ඒ බත්මුට්ටියේම අවශේෂ භාගයට උපදින් නැති ශ්‍රද්ධාවක් සාංගික කරන්න මේසෙට ඇරපු බත්තිකට උපදිනකොට තමා තුළ සංකාර ස්කන්ධයක ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යාමක් නේද මේ සිද්ධ වෙන්නේ කියලා දකින්ට පුළුවන් ශක්තිය ගොඩනගා ගන්නට. ඒ ශක්තිය ගොඩනගා ගන්නට අන්න එහෙම ගොඩනගා ගත්තොත් පින්වත්නි අවිද්‍යා සංස්කාර තණ්හා උපාදාන භව වලින් මිදීම පිණිස ඕගොල්ලෝ දෙන මේ සම්මුති වශයෙන් මේ සම්මතය ඇතුලේ ඔබ දෙන දාණය ඇතුලෙත් නිවන් දකින්න පුළුවන් නිමිත්තක් මුණ ගැහිවි. නිමිත්තක් මුණ ගැහිවි. මේසෙට ඇරපු බත්තික දිහා බලනකොට අනේ මෙබඳු දානයක් මම සූදානම් කළා නේද කියලා නිර්ආමිස සුඛාස්වාදයක් ඉපදුනාට පින්වත්නි බත්මුට්ටියේ තියෙන බත්තික කනකොට පින්වත්නි සාමිස දුක් වේද සුඛ වේදනාවක් උපදින්නේ ඒක නිර්ආමිස නැහැ. මේසෙට ඇරලා තියෙන බත්තික ස්වාමීන් වහන්සේලා වළඳන දිහා බලාගෙන ඉන්නකොට මා තුල හටගන්නේ නිර්ආමිස සුඛ වේදනාවක්. රාගේ මිශ්‍ර නැති සුඛ වේදනාවක්.
හැබැයි ඒ බත්තික මම කනකොට ඒ ස්වාමිනාන්සලට සාංගික කරලා ඉර අවරට ගියාට පස්සේ ඒක සංඝයාට අකැප භෝජනයක් වෙනවානේ. එතකොට මේ සාමාන්‍ය සාංගික කරපු භෝජනේ එහෙමනේ, සාංගික කරපු එකට අපි මේ සංඝසතු කරපු දානයක් ගැන මේ නිකන් අදහසක් ගන්නී. ඒක ඒ ඒ දානි ටික අවශේෂ භාගයේ තමන් අනුභව කරනකොට, අවශේෂ භාගයේ සමහරට වෙන කෙනෙක් කනකොට පින්නත් නියාට උපදින්නේ නිරාමිස සුඛ වේදනාවක් නෙමේ, ජීවහා සම්පස්සජා සුඛ වේදනාවක්, දිවේ ස්පර්ශය නිසා සුඛ වේදනාවක්. ඒක රාගයෙන් වෙන් වෙච්ච එකක් නෙමේ, රාගයේ මිශ්‍ර එකක්. එතකොට ඒ රාගයේ මිශ්‍ර එකක් ඇතුලේ යාට උපදින ආස්වාදයේ සුඛාස්වාදයක්, ඒක නිර්රාමිස නෑ පින්වත් නිසාමිස සුඛ වේදනාවක්. යාට උපදින්නේ සාමිස සුඛ වේදනාවක්. එතකොට එහෙමනම් මේ අටගන්න මේ ප්‍රඥප්තිය ඇතුලේ අපි පණවගත් එක ඇතුලේ නේද, මං හිතින්ම පණවගත් එක ඇතුලේ නේද මේ අරුබුදේ තියෙන්නේ කියලා තමන්ගේම ස්කන්ධ ටික යථාර්ථවාදීව විමස විමසා බලන්ට පුළුවන් මට්ටමේ දක්ෂ ශ්‍රාවකෙක් වෙන්න, දක්ෂ ශ්‍රාවකෙක් වෙන්න. අන්න එතකොට පින්වත්නි ඒ පුද්ගලයාට දානේ කියන එක ඇතුලේ අමා නිවනට අදාළ ලස්සන පාඩමක් මුණගැහෙවි. දෘෂ්ටි නිවාරණයට අදාළ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සොඳුරු බුද්ධශ්‍රාවකෙක්, සොඳුරු බුද්ධශ්‍රාවිකාවක් විදියට දන් දුන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ තුලින් මගපල අවබෝධය කරා යන්ට ඔය පුදන දානි උදව් වේවි. මොකද ඒ දානේ ඇතුලේ යාගේ ස්කන්ධයන්ගේ යථාර්ථයමයි යාට වැටහෙන්නේ, ස්කන්ධයන්ගේ ස්වභාවයමයි වැටහෙන්නේ, මේ පණවගත්ත මුලාවමයි වැටහෙන්නේ, පණවගත්ත මුලාවමයි වැටහෙන්නේ. පරමාර්ථයට එබිලා බලනකොට සාමාන්‍යයෙන් ලෝකයේ සිද්ධ වන සංසිද්ධිය මට්ටමින්ම වැටහෙනවා. තමන් දුන්න අර්ථයකින් ලෝකයේ වැටහෙන්නේ නැහැ පින්වත්නි. අපි ලෝකයට අර්ථයකින් අපි දුන්න අර්ථයේ පින්වත්නි, අර්ථයේ පින්වත්නි මේ විද්‍යාසාගත තත්ත්වයක් නෙමෙයි, අවිද්‍යාසාගත එකක්. ඒකමයි මේ අර්ථය ඇතුලේ අපිට පුණ්‍ය සංස්කාර පව රැස් වෙන්නේ. ඒ අර්ථය ඇතුලේ තණ්හා කරන්න පුළුවන් ලොවක් පේන්නේ ඒකයි. උපාදානී කරගෙන රැස් කර කර යන්න පුළුවන් භව සංස්කාරයන් මතම එකතු වෙලා වාසය කරන්නේ ඒකයි පින්වත්නි. ඒකමයි වාසය කරන්නේ. එතකොට යා ඒ ප්‍රඥප්තිය තුළ මනිනකම ඇතුලේ පින්වත්නි දෘෂ්ටි ගතවීමක් තියෙන බව ඒ ශ්‍රාවකයාට හැම වෙලාවකම වැටහෙන්ට ගන්නෝ, තේරෙන්ට ගන්නෝ. බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළි, පින්වත් මහණෙනි මේ ජීවිතය ඇතුලේ ඔබව පෙළන මාන්නේ වගේ අභ්‍යන්තර බරපතල අර්බුදයක් තියෙන, ඔය අර්බුදේ විසඳා ගන්න කියලායි. මනිනකම සත්ව පුද්ගල ස්වභාවයකින් මනිනකම, මේ අවිද්‍යා සහගත සත්වයා සත්ව පුද්ගල ස්වභාවයකින් මනින්නේ ජීවත්වල ඉද්දි විතරක් නෙමෙයි, බාහිර මැරුණු සවිඥානික ලෝකය සවිඥානිකව හිටපු මිනිසුන්ගේ අහිමිවීම ඉස්සරහ පවා තව දුරටත් අතීතය අනුව කල්පනා කර කර කල්පනා කර කර මැන මැන ඉන්න ගතියක් තියෙන්නේ පින්වත්නි. මේ මිම්ම ඇතුලේ පින්වත්නි අපි කවදාවත් සනාතනය අනාතයි. මේ මිම්ම ඇතුලේ අපි කවදාවත් සනාතකමක් අපි තුල නෑ. අපි තුල පවතින්නේ පින්වත්නි අනාතකමක්මයි. බලන්න අපගේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ දේ කොච්චර ලස්සන දෙයක්ද. භාග්‍යතුන් වහන්සේ අනුදැන වදාළ දේ කොච්චර ලස්සන දෙයක්ද පින්වත් මහණෙනි. මූලික වශයෙන් ඔබෝ පෙළන්නේ මාන්නක්කාරක මනින්න පුළුවන්කම. පුද්ගල භාවයකින් ඇතුළටත් බලලා බාහිර ලෝකෙත් සවිඥානික ලෝකය මමත්තේ ඇතුලේ තෙත් කර කර කොච්චර අවිද්‍යාව උඩුදුවලද කියනවා නම් ඒ පුද්ගලයා බාහිර අවිඥානික ලෝකයේ ඇතුළෙත් මමත්වයෙන් ගන්න පුළුවන් දේවල්ම කියව කියවා ඉන්න කමක් අපි තුල පවතින. අපි තුල පවතින බඳු දුර්වලකමක්. එතකොට මට සාපේක්ෂව කියවනකොට මගේ කියලා ගන්න පුළුවන් සවිඥානික අවිඥානික ලෝකයම වැටහෙන්න ගන්නවා. මමායනෙන් ගන්න පුළුවන් සවිඥානික අවිඥානික ලෝකයම වැටහෙන කොට පින්වත්නි ඒ වැටහීම ඇතුලේ අපට තියෙන්නේ අවදානමක්. ඒ වැටහීම ඇතුලේ පවතින්නේ අවදානමක්.
ඒ අවධානමින් මිදීම පිණිස බුදුරජාණන් වහන්සේ අපට අනු දැන වදාළ මොකද්ද? පින්වත් මහණෙනි, ඒ මමත්වෙන් ලෝකය සවිඥානික අවිඥානික ලෝකේ කියවන එක නවත්තන්න කියලා. එහෙම ආවට ගියාට නවත්තන්න බෑ. ඒක නවත්තන්න මොකද්ද කර? මානං පහාය, මාන්නය ප්‍රහාණය කිරීම පිණිස මිම්ම කඩලා දාන්නට නම් මනින්න පුළුවන් අවකාශේ මනින්න පුළුවන් මිම්මක් තියෙන්න ඕනේ. මිම්මක් නැත්තම් මොකක්ද මනින්නේ? මේ ඔක්කොම මිමි අපි හදාගත්තේ වනේ. අඟල කිව්වත්, අඩිය කිව්වත්, මීටරේ කිව්වත් ඔක්කොම අපි හදාගත්ත මිමි. පින්වත්නි, පරමාර්ථය තුල එහෙම මිම්මක් නැහැ. මීටර කිව්වත්, කිලෝමීටර කිව්වත්, සැතපුම් කිව්වත් අපි හදාගත්තේ වපින්වත්නි. ඒ හදාගත් එක ඇතුලේ තමයි අපි අවිද්‍යා සංස්කාර තණ්හා උපාදාන භව කියන පින්වත්නි හේතුම හද හද අනාගතේ නැවත නැවත විඥාන නාම රූප සලායතන පස්ස වේදනාදී ඵලයන් උපද්දවන්නේ. මේ මිම්ම යථාර්ථයක් නෙමී පින්වත්නි, යථාර්ථයක් නෙමී ප්‍රඥප්ති. මේ කාලයේ යථාර්ථයක් නෙමී ප්‍රඥප්තියක්. මේ සත්වපුද්ගල භාවයෙන් අල්ලපු ලෝකේ යථාර්ථයක් නෙමී අපි පණවගත්ත ප්‍රඥප්තියක් පින්වත්නි. මේ ප්‍රයෝග පින්වත්නි අපි පණවගත්තේ මිසක් ඒවා යථාර්ථය නෙමී. ඒවා තුල කිසිදු යථාර්ථයක් නැහැ. යථාර්ථවාදී කමකින් ගන්න පුළුවන් මොනවා හරි තියෙන්න බැරිද කියලා? නෑ නෑ, අද නැතත් කමන්නේ, ලබන මාසේ හරි මොනවා හරි යථාර්ථවාදීව කියවන්න පුළුවන්, අල්ලන්න පුළුවන් දෙයක් හම්බ වෙන්නේ නැතෑ කියලා මහා දුර්වල චින්තනයක් පින්වත්නි අපිට තියෙන. දුර්වලකමක්. එතකොට මේ දුර්වලකමින් මිදීම පිණිස පින්වත්නි බුදුරජාණන් වහන්සේ කොහොමද මේ ප්‍රඥප්ති සහගත මිම්මෙන් අයින් වෙලා යථාර්ථවාදීව මේ ස්වභාවික ලෝකය ස්වභාවිකත්වයේ ඇතුළේම දැකලා නැවත අනාගතයේ දුක සකස් නොවන ආකාරයටම ස්වභාවික වෙන්නේ කොහොමද? ස්වභාවික වෙන්නේ කොහොමද? ස්වභාවිකත්වයේ ඇතුළේ පින්වත්නි දුකට අවකාශයක් නැණි. ස්වභාවිකත්වයේ ඇතුළේ කොහෙද දුකට ඉඩක් තියෙන්නේ? ස්වභාවිකත්වයේ ඇතුළේ කවදාවත් පින්වත්නි දුකට අවකාශයක් නැහැ. ඒ ස්වභාවිකත්වයට සමවදින්නේ කොහොමද කියන ප්‍රධාන කතාව විතරමයි බුදුරජාණන්සේ වදාළේ. ඒ කතාව වේගයෙන් අපි අතරින් ගිලිහෙමින් පවතින්නේ පින්වත්නි. බලන්න බුදුරජාණන් මානං පහාය සුසමාහිතත්තෝ. පින්වත් මානිනි මහණේ, මහණිනි මානේ දුරලීම පිණිස මොනවට එකඟ වී සිතක් ඕන? සුසමාහිතත්තෝ, ඒ කියන්නේ පළවෙනි ධ්‍යානින් නම් උදව්ව ගන්න ඕනේ. එහෙනම් හැම බෞද්ධයෙක්ම භාවනාව ගැන සංවේදී වෙන්න ඕන. සමාධිය සාරය හැටියට අල්ලන්නේ එහෙම නෙමෙයි. මානං පහාය, මානෙ දුර කිරීම පිණිස චිත්ත ඒකාග්‍රතාවයක් ඕන. චිත්ත ඒකාග්‍රතාවයක් නැති තැනක අරමුණු මත විසිරෙනකොට ආයෙත් මනින්න පුළුවන් මමත් මනින්න පුළුවන් සවිඥානික අවිඥානික අරමුණු මුණ ගැහෙනවනේ පින්වත්. ඒ මුණ ගැහෙන මට්ටම ඇතුලේ මොන්නතරම් පොඩිම පොඩි අවකාශයක්ද අපිට ධර්මයට තියෙන්නේ බලන්න. ජීවිතයේ ඇතුලේ මොනතරම් ස්වල්ප අවකාශයක්ද ධර්මයට තියෙන්නේ කියලා නිකන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ලොකු අවකාශයක් නැහැ. ඒ නිසා පින්වත්නි චිත්ත ඒකාග්‍රතාවයේ පිණිස සමාහිත සිතක සුසමාහිතත්වෝ, සමාහිත සිතකින් අනුග්‍රහය ගන්න ඕන. එහෙම නැතුව පින්වත්නි මේ පණවගත්ත මට්ටම මමත්වයෙන් මනින මිම්ම අයින් කරලා දාලා මම ස්වභාවික වෙන්න ඕනේ. ස්වභාවිකත්වය ඇතුලේ පින්වත්නි කවදාවත් දුක හටගන්නේ නැහැ. දුක හටගන්නේ නැහැ කියලා දැනගත්තා කියලා පින්වත්නි දුක හටගන්න එක නවතින්නේ නැහැ. සුසමාහිතත්වෝ, චිත්ත ඒකාග්‍රතාවයකින් මූලික අනුග්‍රහය ගන්න ඕන. එකඟ වෙච්ච සිතක් වමනා කරනවා ප්‍රඥාවට දොර ඇරෙන්නේ එතනයි. එකඟ වෙච්ච සිතක් නැතුව ප්‍රඥාවට පින්වත්නි දොරක් ඇරෙන්නේ නැහැ. අවිද්‍යාවටයි දොර විවෘත වෙලා තියෙන්නේ. මොකද සුසමාහිත භාවයක් නැති වෙච්ච තැනක පින්වත්නි අරමුණු ඇසුරු කරන මට්ටමේදී අවිද්‍යා සංස්කාර තණ්හා උපාදාන භවවලට උදව්ව ලැබෙන්නේ. අවිද්‍යා සංස්කාර තණ්හා උපාදාන භවවලට උදව්ව ලැබෙන මට්ටමේදී පින්වත්නි කෝ අපිට එහෙම රැකවරණයක්? කොහෙද එහෙම එකක් තියෙන්නේ? කොහෙද එහෙම සුරක්ෂිත රැකවරණයක් අපට තියෙන්නේ? කවදාවත් හිතන්න එපා රැකවරණයක් තියෙයි කියලා.
හැබැයි මේක දුරුකරන්න ඕන කියන අර්ථයේ තිබ්බත් මදි. සුසමාහි තත්තෝ, සිත ඇස පැත්තෙන්, කන පැත්තෙන්, නාසය පැත්තෙන්, දිව පැත්තෙන්, කය පැත්තෙන්, මනස පැත්තෙන් විසිරි විසිරි පින්නත්නි, සුඛ වේදනාවද දුක් වේදනාවද අභිනන්දනය කර කර ඉන්න අවකාශයේ ඇතුලේ පින්නත්නි ප්‍රඥාවට දොරගුල් විවර වෙන්නේ. චිත්ත ඒකාග්‍රතාවයේ කියන එක අවබෝධයේ පිණිස විශාල උදව්වක්. සුසමාහි තත්තෝ සචේතසෝ, එබඳු සිතකින් සබ්බදී විප්පමුත්තෝ, ප්‍රඥාවෙන් යුක්ත වුනොත්, ප්‍රඥාවෙන් යුක්ත වුනොත්, ආ එහෙනම් සුසමාහිත භාවයේ නැත්තම් ප්‍රඥාවට යුක්තියක් නැහැ. ප්‍රඥාවට යුක්තිය වනාහි අර විඥාන නාම රූප සලායතන පස්ස වේදනාවල විසිරීම මතද, මේ විසිරීමේ යුක්තිය කොතනට තියෙන? අවිද්‍යාවට. විසිරීමෙන් යුක්තියක් සිද්ධ වෙන්නේ සංස්කාරවල. විසිරීමෙන් යුක්තියක් සිද්ධ වෙන්නේ තණ්හාවට. විසිරීමෙන් යුක්තියක් සිද්ධ වෙන්නේ උපාදානීට. විසිරීමෙන් යුක්තියක් සිද්ධ වෙන්නේ භවයට. ප්‍රඥාවට නෙමෙයි. ඒ ප්‍රඥාවට යුක්තිය කොතනද? සුසමාහිත භාවයේ. මාන්නේ ප්‍රහාණය කරන්න ඕන තමයි. හැබැයි පටමත් ධ්‍යානයේ ආදී උපචාර අර්පණවාදී වශයෙන් සමාධියෙන් අනුග්‍රහයක් තල්ලුවක් ලැබෙන්න ඕන. ඒ තල්ලුව ගන්න පුළුවන් තැනක නෙමෙයි ඉන්නේ. සුසමාහි තත්ත්ව. එතකොට සචේතසෝ සබ්බදි විප්පමුත්තෝ. ඉබඳු ස්වභාවයක් නම් තියෙන්නේ පින්වත්නි. සචේතසෝ සබ්බදි විප්පමුත්තෝ. ප්‍රඥාවෙන් යුක්ත වීමට අවකාශය ලැබෙනවා. අවිද්‍යාසහගත, සංකාර සහගත, තණ්හාසහගත, උපාදාන සහගත, භව සහගත තත්ත්වය ඇතුළේ ඒ බඳු සහගතකමකින් නැවත නැවත ඵල උපද්දවි. මොනවද ඵල? විඥාන නාම රූප සලායතන පස්ස වේදනාදී ඵල නැවත අනාගතේ උපදින ආකාරයට අවකාශයක් නැහැ. ප්‍රඥාවෙන් යුක්තයි. සචේතසෝ සබ්බදී විප්පමුත්තෝ. එතකොට එයා තුළ මොකද්ද වෙන්නේ? විශේෂයෙන් සිත මිදෙන්ට ගන්නවා. මොකෙන්ද? ජරා මරණවලි. විප්පමුත්තෝ, මුත්තෝ කියලා කියන්නේ මිදීම කියන එක. විශේෂයෙන් විප්පමුත්තෝ, විශේෂයෙන් යාගේ සිත මිදෙන්න පටන් ගන්නවා. ඒතර විශේෂයෙන් මිදෙනවා කියලා කියන්නේ නිකන් ගෙදරින් අයින් වෙලා ඉන්නවා, පොඩ පන්සල ගිහින් ඉන්නවා, දරුවන්ගෙන් අයින් වෙලා ඉන්නවා, නිකන් සතියකට විතර පොඩ්ඩක් ආරාමයකට වෙලා ඉන්නවා. ඒක ඇතුළේ විශේෂයෙන් මිදීමක් නෑ. අපට බුදුරජාණන් වහන්සේ වදාළේ ප්‍රඥාවෙන්ම මිදෙන්න කියලා. යාර ප්‍රඥාවෙන් මිදුන් නැති වුණාට පස්සේ යාට මරණය ගැන සිහි වුණත් පාංශකූලේ තමයි ඔලුවට එන්නේ. මරණය ගැන සිහි වුණත් එයා බලන්නේ හත් දවසේ දානෙට පොතට රුපියල් 50,000ක් විතර දාලා තියන්න. හත් දවසේ බන්නට පොඩි මුදලක් තියලා තියන්න. මරුණාට පස්සේ රත්තරම් බඩු විකුණලා මොනවා හරි ඔය පිනක් කරන එකක් ගැන කරන්න. ඒතර ඒව ඔක්කොම නරක දේවල් නෙමෙයි. ඒවා හොඳ වටිනා දේවල් වෙන්න පුළුවන්. හැබැයි සබ්බ විප්පමුත්තෝ, ප්‍රඥාවෙන් විශේෂයෙන් මිදීමක් බුද්ධ ශාසනය බලාපොරොත්තු වෙනවා. ඒතර ප්‍රඥාවෙන් විශේෂයෙන් මිදිය යුත්තේ කුමකින්ද? විඥාන නාම රූප සලායතන පස්ස වේදනා වලින් මිදිය යුත්තේ. මොකද විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන ටික තමයි දුක. දුක්ඛ සමුදය, අවිජ්ජා සංස්කාර තණ්හා උපාදාන භව තමයි දුක්ඛ සමුදය. විඥාන නාම රූප සලායතන පස්ස වේදනා අවිද්‍යා සංකාර විඤ්ඤා අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව වලින් තෙත් නොවුනොත් එහෙම ඒක තමයි දුකේ නිරෝධය. දුකේ නිරෝධය පිණිස සචේතසෝ සබ්බදී විප්පමුත්තෝ, සමාහිත සිතකින් ප්‍රඥාවෙන් යුක්තව විශේෂයෙන් මිදෙන්න ඕන. ඒ මිදීම පිණිස අවශ්‍ය ප්‍රධාන දේ තියෙනවා. මොකද්ද? උපදි විවේකය. කෙලෙස් ස්ථිරසාරයෙන් පිළි නොගත්තකම, කාමයන් ස්ථිරසාරයෙන් පිළි නොගත්තකම, අභිසංස්කාර ස්ථිරසාරයෙන් පිළි නොගත්තකම, ස්ථිරසාරයෙන් පිළිගත්තකමකින් අපි ඉන්නේ. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඒ බඳු ආකාරයට ඇතුළාන්තයේ වෙනස් කර ගත්තොත් එබඳු ශ්‍රාවකයෙක් කවදාවත් පින්වත්නි ඒ පුද්ගලයා තුළ අප්‍රමාදයේ වශයෙන් බුද්ධ ශාසනය මතු කළ ඒකයි, එබඳු අප්‍රමාතයක් තුළ එයා සංසාරයෙන් ඉක්ම යනවා, සසර නිමා කරනවා. එබඳු සසර නිමාවක් පිණිස දේශනාව උදව් වෙන්න කියලායි අපි අදහස් කරන්නේ. ඔබ හැම දිනාටම මේ දේශනාව මේ ජීවිතයේ තුලදීම මඟඵල නිවන් අවබෝධයේ පිණිස හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා.